ඔයාල තාමත් කුවෙට් අපි චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැම්ම එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයන්ට අදාළ නිරෝධායන රෙගුලාසි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් සංශෝධනයට ලක් කර තිබෙනවා. ජූලි මාස 1 වෙනිදා සිට ජූලි මාස 31 වෙනිදා දක්වා බලපැවැත්වෙන ලෙස නිකුත් කර ඇති මෙම නව නිරෝධායන රෙගුලාසි වලට අනුව විදේශගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් වෙළඳ නාවිකයන්ට නාවික ආරක්ෂකයන්ට දිත්ව පුරවැසියන්ට සංචාරකයන්ට සහ නේවාසික වීසා බලපත්‍ර හිමි විදේශිකයන්ට අදාළ වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් නිකුත් කර ඇති නව චක්‍රලේඛයේ දක්වා ඇත්තේ. මේ යටතේ එන්නත්කරණය සම්පූර්ණ නොකරන ලද ශ්‍රී ලාංකිකයන් හා දිත්ව පුරවැසියන් සියලු දෙනා පළමු දින PCR පරීක්ෂණයෙන් අනතුරුව නිරෝධායන හෝටලයකට හෝ මධ්‍යස්ථානයක් වෙත යොමු කරන අතර දින 11ත් 14ත් අතර කෙරෙන PCR පරීක්ෂණයකින් කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු නොවන්නේ නම් දින 14ක් අවසානයේදී ඔවුන් අදාළ මධ්‍යස්ථානවලින් මුදා හැරීමට නියමිතයි. කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වුවහොත් අදාළ රෝගියා මැදි රෝහලකට ඇතුළත් කිරීමට උපදෙස් දී ඇත. පූර්ණ ලෙස එන්නත්කරණය අවසන් කළ ශ්‍රී ලාංකිකයන් හා දිත්ව පුරවැසියන් මෙරටට පැමිණෙන පළමු දිනේ PCR පරීක්ෂණයක් සිදු කෙරෙන අතර එහිදී ආසාදිතයෙකු නොවන බව තහවුරු වුවහොත් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගේ අධීක්ෂණය යටතේ අනිවාර්ය නිවෙස් නිරෝධායනය වෙත යොමු කරනු ඇත. දින 14කට පසු කෙරෙන PCR පරීක්ෂණයෙන් ආසාදිතයෙකු නොවන බව තහවුරු වුවහොත් නිවෙස් නිරෝධායනයෙන් මුදා හැරෙනු ඇත. මෙරට අනුමත රාජ්‍ය තාන්ත්‍රික විදේශ කාර්ය මණ්ඩල සමාජිකයන් හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් මෙරටට පැමිණීමේදී පළමු දින PCR පරීක්ෂණයෙන් පසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අනුමත කරන ලද නිරෝධායන නිවෙස්නයකට හෝ හෝටලයකට යොමු කෙරේ. ඔවුන් ආසාදිතයෙකු නොවන බව තහවුරු වුවහොත් දින 11ත් 14ත් අතර කාලයක තුළ දෙවන PCR පරීක්ෂණය පැවැත්වෙන අතර ඉන් ආසාදිතයෙකු නොවන බව තහවුරු වුවහොත් දින 14 අවසානයේදී නිරෝධායන මධ්‍යස්ථානවලින් මුදා හැරීමට නියමිතයි. මීට අමතරව එන්නත් කරන තත්ත්වය සලකා බැලීමෙන් තොරව මෙරටට පැමිණෙන සියලු විදේශිකයන් පළමු දින PCR පරීක්ෂණයෙන් අනතුරුව නිරෝධායන හෝටලයකට යොමු කෙරේ. එහි ප්‍රතිඵල අනුව ආසාදිතයෙකු බව තහවුරු වුවහොත් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට හෝ රෝහලකට යොමු කෙරෙනු ඇත. ආසාදිතයෙකු නොවන බව තහවුරු වුවහොත් දින 11ත් 14ත් අතර දෙවන PCR පරීක්ෂණයකටද ඔවුන් යොමු කෙරේ. ඉන් ඔහු ආසාදිතයෙකු නොවන බවට තහවුරු වුවහොත් දින 14ක් අවසානයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් මුදා හැරීමට නියමිත බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් නිකුත් කර ඇති නව රෙගුලාසිවල සඳහන් වන්නේ. එවැනි උණුසුම් පුවත් නිරන්තරයෙන් දැනගැනීමට සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ චැනල් එක.